ए लाल आ गया बदला गाने क्या को बमे जेवीपी के लोगों के दाग न तीन वा ये अम्मा के ताता के मुंह दे लेते जेवीपी के वो लोगों के दान अनुरा दिशा ना एकला उत्तर महान सिंह तो पक्षी हदा गत्ते तो अगे लाला कुनवर पकी न पारे कुट लोगों के दाला क्यों मुको देने जात्यंतर हिता ने सर्च करने कोट जेवीपी तीन वा मुदान ने मिनिस्टर कोचर इन्नो द तो वाके अवलम बल्ले क्लाला वो या ओम कुनुहर पकिए ना कोटर जेवीपी कोटर अतिवन तात्त्य मुकद जेवीपी के लदान हम बटा वहाँ मकिए ना वहाँ होंदिंग किया ने जेवीपी लोगा इंकर पांग पाहरया जेवीपी लोगों इंकर पांग वटक वटीना पाक्षा मैं तो कुमांत्र में आद्य दान ने तो पे तो के कुमांत्र में आद्य दान ने मुकदे वाके शक्ति वाले करनो जब दुहाम दुरां के तिती देवदत्त्य वो अंदर का त्य पास से नहीं बट देवदत्त्य इत्य दान ने दुहाम दुरो लांगी नहीं थिया दुहाम दुरां के मासी ना वेला आईपीए वो मत कर पु बैठे मैं का सेल्लन ने जानता हो मैं का तेरुंगा नो ना वो दे में කරන කුණුහරුප වඳුරු කුණුහරුප කියන්නේ මේ මෙහෙම YouTube එකේ කුණුහරුප කියන එකක් ඉන්නවද ඒ නිසා ලාල් අම්බට හොඳින් කියන්නේ මේ අම් මට කියන්නේ නැහැ හරි ඒ නිසා වහාමයින් කරපන් මේ ලාල්ට කිව්ව තොප්පිය දාගන්න ඔන්න වැඩි ඉතින් මේ ඇත්තටම අපි කියලා තිනෝනේ මේ අපි ඔක්කොම පිස්සෝ තමයි ඉතින් පිස්සෝ නාට මේ වගේ පිස්සෝ मेवा की पिस्सो पिस्सा को पेतर के बेंदला तीन पिस्सो मे गोल दिन भाषा लक्षण तीन विदुजु संपत् लबादी वस्तु भाषा की बर्ड रसल की अभी सीतने यम सेद अभी चरित शक्ति तेसेम भाषा दवगन वे पस स्मद भस्कर पुस पस अभी भाषा निवृदीव निरानुकूल तिब्ब तम आयतन सुरभिधेनुवे नरक विधियट अमीर विधियट तुज विधियट यदि सुरभिधेनुकिया मुखद गव संपत सुरभिधेनुकिया गवया गवया क्या हरक हरक क्या गोना हरक क्या गोना गोने तपुलानोवागे मेन्न गोने तपुलानवा गोने तम भाषा भावितागरा भाषा भी कुछर वचन तीयन अद सुवसु दहस धर्म स्कंध्य कथागरा पुलवांग एक ගොනෙක්ගේ තප්පුල අනකොට මොකද්ද මුට කියන්න ඕන මොකද්ද මුර දෙන්න ඕන දඬුවම ඒකයි මං කියන්නේ යකෝ මහන වෙලා තියෙනවා මහන වෙලාලු උපසම්පදාව ලැබලා තියෙනවා සාමාන්‍ය සාමනීර හිමි නමක් අවුරුදු 18ට වැඩි වුණාන් පස්සේ උපසම්පදා කර්මය කරනවා උපසම්පදා කර්මය කරනවා උපසම්පදාව කියන්නේ ලේසි නෑ උපසම්පදා කර්මය කරනකොට පිස්සන් උපසම්පදා කරන්නේ නෑ පොන්නෙන් උපසම්පදා කරන්නේ ඔන්නේ වනා සාදු මේ අපි ගිහිල්ලා එන්න සා අපි අපි ගිහිල්ලා එන්න පින්වත්නි සාදු කියන්න පින්වත්නි ඔන්නේ මහාන කළත් වෙන්නේ ඔන්නේ මහාන කරන්නේ ඒක හරි අපි කියන්නේ පොන්නෙන් නෙමෙයි පිස්සු මහාන කළත් වෙන්නේ ඒකයි ඒ නිසා බලනවා මොනවද බලන්නේ ඔන්නිද්දි කියලා බලනවා මහාන වෙනකොට පිස්සෙද්දි කියලා අහනවා ඒ මට මතක නැහැ ගාතාව නා ඒක අහනවා මේ පුස්සෝ කියලා හුවාම යන්නුන නැතිබන්තේ කියලා නෑ කියන්න ඕන අල්ලලත් බලනවා කියනවද කියලා ලිංගේන්ද්‍රය නැත්තම් මොකද වෙන්නේ මානකොලොත් අර දෙය තමයි වෙන්නේ ඒ නිසා يعني මානකම කියන එක බොමු උතුම් දෙයක් තායිලන්තේ මම මහනෙලා ඉන්නකොට හරි මම අමාරුයි මහන ජීවිතේ ගත කරන්න මහන ජීවිතේ ගත කරන්න බැයි නම් අයින් වෙන්න ඕනේ ඒක ඒ කියන්නේ මහනකම තීද්දි नरक देवल कदा हम गिनी कान वगे या खाने में अनुंगे दाने खाने अभी तो कुछर मिनुस्सु सद्दा वे उल के तीन दे दे में देने कुछर मिनुस्सु नुका नुबी इन्न काले में दुखशील भिक्षु नाम से लड़ा खाने देने में गिने गए मिक्चर खाने ने तिकाले नुका नुबी दंपिली नमन ने स्वामी नाम से लड़ा के हितन भीम खटटो ने इन दी तहसीला कुमार पकियान ये बुद्धागम लन मेके लोके रटोल मिनुस्सु बलुआम
මේ වගේ ස්වාමීන් වහන්සේලා ඉන්නේ කො තායිලන්තේ සෙල්ලම් බෑ එක නිකායයි තියෙන මහනිකාය ඒකට වෙනම සංඝ රජ කෙනෙක් ඉන්නවා සංඝ රජ ස්පෙෂල් ඉන්ඩක්ෂන්ස් දෙන්නේ අනිත් අයට හැමදාම අවද්දසන්න ඕන ප්‍රතිමෝක්ෂ සීලය කියන්න ඕන මාසෙට සැරයක් දන්නවත් දන්නේ නැහැ නේ පිස්සුනේ මෙහෙමුන් එකද ධර්මයේ කතා කරන්නේ මේ ඊපස්සේ දැන් මට වරදක් සිදු වුණා ඒ කියන්නේ මම අඩියක් ගැහුවා අඩියක් ගැහුවා කියන්නේ මායාන කට්ටියත් එක මම ඒ කියන්නේ දානෙකට ගියා දානෙට ගියන් පස්සේ ඒගොල්ලෝ බියර් එකක් ගැහුවා ඉතින් ඒක කට්ටිය විස්කි පොඩ්ඩකුත් දැම්මහැකට ඊයන් පස්සේ මට පස්සේ මට මට මේ වෙලාවේ දැක්කහම මස් අරීමේ දෙනවා ඒගොල්ලෝ මායානනේ මට හරි බයයි මං කරේ ලොකු වරද්දක් කියලා ඒක පරාජිතා වරද්දක් නෙමෙයි ඒක සංඝාවශේෂ පරාජිතා සංඝාවශේෂ කියලා දෙකක් තියෙනවා පරාජිතා කියන්නේ මේ නෑ අමාරු يعني ඒක නොකුරුතු වරදක් ඒක සිදු වුණාන් පස්සේ ආයි සිල් නෑ නෝ සිල් يعني ආයි එලිම භික්ෂුත්වය ඉවරයි උපසම්පදාව ඉවරයි සාමාන්‍ය කෙනෙකුට නම් පොඩි පොඩි තියෙනවා ඒ කියන්නේ මේ ඒ කියන්නේ මව මැරීම පියා මැරීම සංඝ බේදය තුන්කුණ සේවනේ කියන එක හරි වැරදි තුන්කුණ සේවනේ කියන්නේ මේ මාකිය මුක බුද කියන අවස්ථා තුන ඒ කියන්නේ අට ලිංගෙන් දෙසා පස්ස ඒබැ තල්ලෙට එක අබයටයක්වත් දාන්න බෑ මේ තරම් බුද්ධාගමේ තියෙනවා පොයිට් එක ඉස්සෙල්ලා බුදුන් කියලා තියෙන්නේ ඉතින් මේ සමලිංගික සේවනයක් තියෙනවා ස්වාමීන් වහන්සේලාගේ එක පන්සල් සෙල්ලම තමයි ඉස්සෙල්ලා කිව්වේ නමුත් ඒකේ ඒක පරාජිකා වෙන්නේ ඒක සංඝවශේෂයක් වෙන්නේ ඒක දැන් ඒකට වැටෙන්නේ නමුත් ඒ භික්ෂුව දිගින් දිගටම කරන්න බෑ ඒ භික්ෂුව අනිත් භික්ෂුව නැගිටලා ඒක අකමැත්ත ප්‍රකාශ කරයන් පස්සේ ඒක සමා කරගන්න පුළුවන් ඒක තියෙනවා දාතාව සම්බලව නානා වත්තුපකායෝ ආපත්‍යෝ ආපන්නෝ තාපටිදේශේමි පසු සවායසෝ සංවරි සාදු සුට්ටුබන්තේ සංවරි සාදු සුට්ටුබන්තේ කියලා වෙනත් භික්ෂුවකට කියලා වෙච්ච වරද්ද කමා කරගන්න ඕන මම කරගත්තා ඉරුන් නැහැ කියන්නේ සෙල්ලම් නැහැ ඉරුන්නේ කෙනෙක් ඒ වගේම වරප්‍රසාද කී දෙනෙක් සල්ලි එවනවද සල්ලි දෙනවද ඈ ජැක්පොට් මැෂින් එකක් වගේ තායිලන්තෙදි මම මහනුවනේ වඩ් ප්‍රබුද්ධ බාතාපා මට දුන්නේ කිරින්ද ධම්මානන්ද හාමුදුරුවෝ මහානායක හාමුදුරුවෝ ඕන කෙනෙක් දන්නවා එතකොට මෙහි ඉන්න අවුද ස්වාමීන් වහන්සේ කොටුකොට ධම්මාවාස මහානායක ස්තුවිර එයාගේ ගෝලයා දැන් ඉන්නවා ගල්කිස්සේ පොඩින් එක්ක ගාව පන්සලේ එයා යාගින් හල බලන්න තව ඉන්නවා එදි සංගමේ සභාපති පුරුත්ත්වේ ආනන්ද හාමුදුරුව මම කවුද කියලා වත්තල සීලරත්න හාමුදුරුවලා දැන් ඔගොල්ලෝ අබා පාත්ලා මම කියන්නේ මේ අවුරුදු දැන් 30කට වඩා ඉතිහාසයක් දැන් ධර්ම කරුණු මතක නැහැ දැන් මම ඊට පස්සේ රස්සාවල් ගානක් කරා මට රස්සාවල් කියනවා කියලා මට සිම්පල් මම අවුරුදු 17න් 18න් මම වෙල්ඩින් කෝස් කරේ ජර්මන් ටෙක් එකේ ආක් වෙල්ඩින් කරේ තව ලේත් මැෂින් අපි කෝස් කළා අපිට දැටි රස්සාව හොඳට පුරුදුයි ඕන රස්සාව පුරුදුයි මට අන්ඩර් වෝටර්ත් පුළුවන් අපිට වියටින් වෙල්ඩින් කරලා තියෙන මිනිස්සු අපි ඉතින් මේ ඔය මාස්ටර් ඩයිවර්ස්ලාගේට විරුද්ධව තමයි අපි හිටියේ කාලේ ඔය කොළඹ වරායේ අපි හැම රස්සාවක්ම කරලා තියෙනවා ඕන රස්සාවක් අපිට කරන්න පුළුවන් ටූරිසම් කරලා තියෙනවා දැන් ස්ටේන්ලස් ස්ටීල් වල ඒවා කරනවා අපි මම මේ YouTube එක මරාලේ මේ මට මේ පොඩි ලක්ෂ දෙක තුනක් එනවා ලක්ෂ 2ක් ඉන්නවා මේම නෙමෙයි මං හම්බු කරේ මම ලක්ෂ කියන්නේ මගේ කමිෂන් වැඩ කරනකොට අපි අන්ඩර්වෝට් වැඩ කරන නම් ටයිකඩ වැඩ කරන්නේ 8000ක ඩ්‍රයිවර් කෙනෙක් ඩ්‍රයිවර් නෙමෙයි ඩ්‍රයිවර් අර එයා ගන්න අපි සල්ලි හොයනවා කියන්නේ අපි රට ගිහිල්ලා මහන වුණත් මුතුම සල්ලියක් එන්නේ මං කියන්නේ මේ සල්ලියන මාර්ග තියෙන මේ මහන කබන්නේ සල්ලි එන්නේ දැන් මේ හාමුදුරන්ට තමයි සල්ලි එන්නේ මොකද මේ මිනිස්සු කැමති මේ සංඝයා වහන්සේලාට කැමති දම්පිරිනමකටවත් නොකා නොබීනේ මේ දම්පිරිනමන්නේ ඔච්චර මිනිස්සු හයෙනින් හිටියත් හාමුදුරුවන්ගේ තියෙනවනේ සුපේක්ෂල ශික්ෂාකාමි මහා සංඝරත්නයට ගරු කරනවනේ ඒ ගරු කරන සුපේක්ෂල ශික්ෂාකාම රත්න ලොකු කැලලක් මේ ස්වාමීන් වහන්සේලා මොකද කුණුහරුපනේ කියන්නේ දැන් ජාත්‍යන්තරයේ ගිහන් පස්සේ මේගොල්ලෝ දැන් JVP කියන ලෝගෙක ලැබුවාම නේද මේකත් එනවා ඉස්සරහට දැන් සර්ච් කරනකොට එනවා මේක ඉස්සරහට JVP කියලා යකෝ මාර වෙඩන්නේ මේ වගේ එකෙක් නේ JVP කියලා එන්නේ මම කියන්නේ බැරි වෙලාවත් අනුරුද්ධ දිසානායකත් එක්ක පින්තූරයක් දාලා තිබුණා නා ඉවරයිනේ අනුරුද්ධ දිසානායකෝ පක්ෂි කට්ටියට කියන්නේ මේකත් එක්ක නම් පින්තූර වලට ඉන්න එපා පින්තූර වල හියොත් ඉවරයි අයි JVP කියලා මෙයා JVP කියලා ආරූඪ කරගන්නවා JVP කොහොම ඉන්නවද JVP කියන්නේ බොහොම සිල්වන්ත පක්ෂයක්
කාට වැරදි කළ නැහැ අවුරුදු 30 ගානකට 88 89 දැන් අවුරුදු 30 ගානක් වෙනවා ආයි විනය විරෝධී වැඩ කළා නැහැ ජීවිතේ එකට පහර දුන්න මිනිස්සු ජීවිතේ එකේ මැරුවා වම් බොට්ටල ගැහුවා ආමි ජිනේලා ගැහුවා ජිනේලා ජිනේලා මැරුවා මැරුවා ඔයගලන්ට මතක ඇති ඔය හම්බන්තොට පැත්තේ තුන් හතර දෙනාම මැරුවා විතර බල් බ්‍රිගේඩ් ගැහුවා ඕප වෙන්නේ නැහැ අනුර කුමාර දිසානායකට ඇවිල්ලා ඉස්සරහට ඇවිල්ලා කෑ ගැහුවා ඕප වෙන්නේ නැහැ එහෙම අවුරුදු 35ක් විතර ගිනියක් පිටිය පක්ෂයක් ස්වයං විවේචන ඕනේ නැහැ අවවාදී ආදර්ශ උපමාව දෙන්න පුළුවන් පක්ෂ ඒ පක්ෂවලට මේ වගේ පාහරයෝ ජේවීපී එකේ ලෝගෝ එක දාලා තියෙනකොට කොහොමද මොන කරුමයක්දනේ දුක හිතෙන්නේ නැද්ද මම කියන්නේ යකෝ කුණුහරුප කියන්න එපා නේ අපි බැලුවොත් කුණුහරුප කියන එක මේ වගේ කුණුහරුප භාෂාව ලැජ්ජා බය තියනොත් ගෑවිලව අපිට නම් ලැජ්ජයි ඉස්සුනි පොඩ්ඩක් ඒකම බලන්න පොඩ්ඩක් ඔයා කියන විදිහට වාට චූන් මෙයාට චූන් කුණුහරුප කියනකොට මේ වගේ පහර එවුනොත් ඉන්නවනේ මේක කමෙන්ට් දාන්න මේක හරි කියලා ඔයාලට තේරෙන්නේ නැද්ද මේක මේ ස්වාමීන් වහන්සේ කෙනෙක් එතකොට ලැජ්ජා බය කියන මුන්ටනේ ඉතින් මේ මේ බල්ලෝ තිරසන්නුත් ඔහොමනේ උන්ට ලැජ්ජා බයක් නැහැනේ උන් දැකපු ඕන තැනක උන් සංසර්ගයේ දෙනවා උන් කියන්නේ මොකද්ද සුකරිනෝ අසාදෝනි අත්තුනෝ අභිතානිත තන්වේ හිතන්ත සාදුන්ත තන්වේ පරම දුක්කර මිනිසත් තිරසනත් අතර ඇති වෙනස ලැජ්ජා බය ධර්මතාවය ධම්මපදේ ගාථාව දන්නවද ඔවා ඇත්තරම මහණුනේ කොහෙද දන්නේ නැණි කවුද දන්නේ නායක හාමුදුරුවෝ කොහෙන්ද දන්නේ උපසම්පදාව කරේ හරි කනගාටු ලංකාවේ බුද්ධාගමට යන කල මහානායක හාමුදුරුවෝ අපි අපිට මතකයි ලුකු ටෝක් දීලා අර බුදු වෙලාය කිව්වේ දැන් බුදුරුත් ඉන්නවා ලංකාවේ කවුද මේ එයාගේ නම මේ සමන්ත බඩ්ඩ ඉන්නේ සමන්ත බඩ්ඩ දැන් සමන්ත බඩ්ඩව මහානායක හාමුදුරුවෝ ගෙනැල්ලා ධන ගස්සලා අවවාද උපදේශ දුන්නා ඒ හාමුදුරුවෝ වැරද්ද පිළිගත්තා වැරද්ද පිළිගත්තා ඒක ප්‍රශ්නයක් නෑ දැන් ඒගොල්ලෝ මේ වගේ පිස්සු කෙලින් නෑනේ දහමක් දන්නෝනේ දහමක් කියනවනේ කොයි එකාද මේ වගේ හැසිරෙන්නේ උගුළු දැකලා තියෙනවද කොයි එකාද මෙහෙම පිස්සු කෙලින් දැන් මහානායක හාමුදුරුවන්ට වහාම මම කියනවා ඒක මහානායක හාමුදුරුවන්ට ලියන්න ඕනේ මේක අපි ලියලා ගිහිල්ලා බාර දෙන්න ඕන මේ වගේ කියන්නේ මේ වික්ෂු ශාසනයට නිගාවක් නේ නිගාවක් නෙමෙයිද මේක මේ වගේ කුණුහරුප කියනක ඒවි කියනවා පිස්සු මේ වගේ උන් එක්ක හැපෙන්නේ නැරගයි හැපෙන්නේ නැරගම මට බැරිම තැන තමයි මොකද මමත් හිටියනේ ඔය යුනිෆෝම් එකේ මහාන වෙලා හිටියනේ මහාන වෙලා ඉන්නකොට අපිට හරි දුක හිතෙනවා මේ ශාසනයට යන කල නමුත් මම සියලු ආගම් වලට ගරු කරනවා දැන් නම් ආගම් කියන එක දැන් අපි කාලෙන් කාලෙට ආගම කියන එක අපි දන්නවනේ මේ ආගම ගැන දන්නවා බුද්ධාගම ආගමකුත් නෙමෙයි කියලා මං කියලා තියෙනවනේ ඒක දර්ශනයකුත් ආගමකුත් නෙමෙයි කියලා ඒක දහමයි ඉතින් ඒ දහමට අපි ගරු කරනවා මොකද මේ මිනිස්සු ශික්ෂණය කරන්නේ දහමෙන්. ලකෝ ශික්ෂණය කරන එක ආශිෂ්ටයක් වුණොත් කොහෙන්ද අපි ගන්න ආදර්ශය? උපමාව ගන්න කොහෙන්ද? දැන් අනිත් පුංචි සාමාන්‍යයෙලා දැන් හැමතිස්සෙම මෙයාව පරයායන තව එකෙක් එනවනේ. දැන් මෙහෙම කුණුහරුප කියන එකට තව එකෙක් එනවා ඉදිරියේදී බලන්න. ඌ ඊට වඩා කුණුහරුප කියනවා. ඌ වඳුරු කුණුහරුප කියනවා. වඳුරු කුණුහරුප කතන්දරය දන්නවද? ඒක කියන්නේ වඳුරේ මේ කිඹුලෙක් ඉන්නවා. ඒ කිඹුල හැමතිස්සෙම කියන එක මම වෙනම කියන්න ඕන කතාවක්. කිඹුලට වඳුර අඹ ගහෙන් අඹ ගෙඩි කඩලා දානවා අඹ ගෙඩි කඩලා දානකොට කිඹුලා ඉතින් අඹ කාලා කියනවා මම බෝ එක්කයි යන්නම් කියලා මේ ජලාශේ අපේ ගෙදෙට්ට කිඹුලා ඊට පස්සේ කිඹුලාව දාන් ගිලා කිඹුලා කන්න හදද්දි කිඹුලා වඳුර කන්න හදද්දි වඳුර බේරලා ඇවිල්ලා යන්නේ වඳුරු කුණුවරපෙන් බාහින්නේ කිඹුලාට මේ වගේ කතා තියෙනවා මම මේ අතුරු කතාවක් කිව්වේ ඇත්තරම ස්වාමීන් වහන්සේ ඔබට ආදරේ ඇත්තරම මේ මෙයා ආදරෙයි කියලා ජනතාවෙන් ප්‍රුණේ බෝට් එක දාගෙන ආදරෙට ලෙව කනවා දැන් අර පූසා ඌසි ඉන්නවනේ ඌසිගේ පැටියව ලෙව කන පැටව හම්බෙච්ච ගාම්ම පැටව හම්බෙච්ච ගාම්ම ලෙව කන පැටව හම්බෙච්ච ගාම්ම ඌසියෝ පැටවුන් මරාගෙන කනවා කියන්නේ ඒ මරාගෙන කනව නෙමෙයි ආදරේට ලෙව කනවා ලෙව කාගෙන ලේ රස වෙන්නේ දන්නේම නැහැ කාලේ ඉවරයි ඒ වගේ තමයි මේ දේවදත්ත නිකායේ මේ බුද්ධාගමට ආදරේ කියලා ඇවිල්ලා මේක ගේ මැද්ද දන්නේ නැහැ බුද්ධාගම විනාශ කරන්න නෙමෙයි මේ බල මේ ජීවි සෞදෘණ මේ ඔගොල්ලෝ විනාශ කරන වැඩ පිළිවෙලක් මේ ආදරවන්තයන් මේ ඇවිල්ලා තියෙන දුෂ්ටියක් දන්නේ ඒක පොඩ්ඩක් හිතන්න මේ ඉරාජ්ලත් එක්ක සම්බන්ධ වෙලා මේ ගේම ගහන්නේ මේ මුත්තුන් හරප කියනවා කුණුහරුපද ගොල්ලෝ දාලා මේක විනාශ කරන්න හදනවා ජීවි එක ඉන්නේ බී කියාෆුල් ජීවි මොකද මේ
लाछन अयंकरण वा ओण मगुल नायवाते कथाकरण कथाकरण मे अवसान जेवीपी लाछन अयंकर अने अंड्रो सहोदर अनेक सहोदर मैं इन पापूर गेम गाल जेवीपी दाल पिंतूर गाल ओय अनुराधपुर उत्सव जेवीपी जेवीपी के अम्मी प्रति गल अनुराधी साल कम्मी टॉक विथ लाल।